ජපානයත් අපත් අතර තිබුණ එක ඩොලරයක වෙනසක්. මේ අවුරුදු 72කට 71කට සල් වෙනසක් ඇති වෙලා තියෙනවා. මොකද්ද අපිට උනේ කියන එක අපිට පපුවට අත තියලා අපිට හිතන්න වෙලා තියෙනවා. අපිට පිටරටින් ගෙන නිර්වාණයට වැඩි පිටරටින් ගෙන විශේෂයෙන් වගේම එයා සමාන බුද්ධියක් තියෙන, එයා සමාන හැකියාවක් තියෙන සම්පත් අපේ රටේ තියෙනවා. අපි ලෝකේ ඉතාමත්ම වටිනා ධානයක් පිළිලා තියෙනවා. මේක ලෝකේ කිසිම රටකට මේ විදිහට පිළිලා නැහැ. ඒ නිසා තමයි ලංකාව ගැන ලෝකයේ බලවත් රටවල් අද උනන්දුවක් දක්වන්නේ. නමුත් අද ඒකෙන් අපි ප්‍රයෝජන ගන්නවා. ලංකාව ප්‍රධාන වශයෙන් මේ මධ්‍යස්ථානයේ වශයෙන් අද කරෙන්නේ කුඩු ලෝකයේ කියන කුඩු ධාරින් මධ්‍යස්ථානයක් වශයෙන්. නමුත් මේ රට වෙන්න ඕනේ එහෙම නෙමෙයි ආර්ථික මධ්‍යස්ථානය, ධර්මාත මධ්‍යස්ථානය, ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වශයෙන්. ඒක විශාල වැඩ කොටසක් ඉදිරියට කරන්න තියෙනවා. සැලැස්ම හදන්න තියෙනවා. විශේෂයෙන්ම මෙහි ඉන්න අපේ ලාංකික ව්‍යවසායකින් විශේෂයෙන් දේශීය ව්‍යාපාරිකය ආරක්ෂා කරන්න, දේශීය ව්‍යාපාරිකය ශක්තිමත් කරන්න, දියුණු කරන්න ඒ කටයුතු කිරීම අවශ්‍යයි.